තෙරුවන් සරණයි හැම දෙනාටම. පානදුර ඓතිහාසික බෞද්ධ පුරවරයේ මෙවර 2024 වෙසක් පූජෝත්සවය ඉතාම දර්ශනීය ලෙස අලංකෘතව හැම දෙනාගේම එකමුතුවෙන් සිද්ධ කරන්නට අප බලාපොරොත්තු වෙනවා. මෙවර වෙසක් පූජෝත්සවයේ ප්‍රධානතම අංගයක් වනවා පෙරහැර මංගල්‍යය. අභිනවාරාම විහාරස්ථානයෙන් ආරම්භ වන පානදුරේ වෙසක් මහා පෙරහැර වෙසක් මාස 25 වෙනිදා වීථි සංචාරය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම 20 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පුරා සතියක් මුළුල්ලේ වෙසක් පූජෝත්සවය සිද්ධ කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ වෙසක් පූජෝත්සවය තුළ විචිත්‍රවත් පින්කම් කිහිපයක් අපි සිද්ධ කරනවා. ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා. ඒ අතරින් වාර්ෂිකව සිදු කරන තොරණ, ඒ වගේම වෙසක් කූඩු, භක්ති ගීත, ඒ වගේම පිණ්ඩපාත චාරිකාව වැනි නානාවිධ පින්කම් රාශියක් අතරත අප පෙරහැර මංගල්‍යයක් දින 7ක් පුරාවට සිද්ධ කරනවා. එහි අවසාන රන්දෝලි පෙරහැර සිදු කරන්නේ මේ වෙසක් මාස 25 වෙනිදා රාත්‍රියේ. ඉන් අනතුරුව දියකැපීමේ මහා පෙරහැර 26 වෙනිදා උදෑසන සිද්ධ කරනවා. ඉන් අනතුරුව දියකැපීමේ පෙරහැර ශ්‍රී අභිනවාරාම පුරාණ මහා විහාරස්ථානයට ගෙවදිලා චාරිත්‍රානුකූලව ඒ පැන් කෙන්ඩියේ කටයුතු සිද්ධ කරලා ගරායක් ශාන්ති කර්මයකු සිද්ධ කරලා මේ පින්කම් මාලාව අවසන් කරනවා. ඉන් අනතුරුව 27 වෙනිදා අප ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලදරුවන් විසින් එදින භක්ති ගීත වැඩසටහන සිද්ධ කරනවා. ඉන් අනතුරුව පෙරහැර මංගල්‍යයටත් වෙසක් පහන් කූඩු නිර්මාණය කරපු ඇත්තන් ඇතුළු හැම දෙනාම එක්කහු කරලා ඒ අයට යම් උපස්තම්භනයක් ඇති කිරීම පිණිස අපි යම් යම් දිරිගැන්වීමේ කටයුතු කීපයක් ත්‍යාග අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව මේ වෙසක් මහා පූජෝත්සවය නිමාවට පත්වෙනවා. ඓතිහාසික පානදුර පුරවරයෙහි මේ තාක් සිදු කළ සියලු පින්කම් වලට එහා ගිය ඓතිහාසික පුණ්‍ය කටයුත්තක් හැටියට මෙවර වෙසක් පූජෝත්සවය සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. පානදුර ඓතිහාසික පුරවරයේ මෙවර ජාතික වෙසක් උත්සවයට සමගාමීව පානදුර වෙසක් මහෝත්සවය ඉතාම සාර්ථකව පවත්වන්න අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒකෙදි පානදුර නල්ලූරු අභිනවාරාම විහාරස්ථානයේ මූලිකත්වයෙන් සහ පානදුර නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය එක්ක සම්පූර්ණ සංවිධාන කටයුතු වෙසක් පූජෝත්සවයේ සිදු කරනු ලබනවා. එහිදී ප්‍රධාන වශයෙන් පානදුර වෙසක් මහා පෙරහැර, ඒ වගේම වෙසක් තොරණ, වෙසක් භක්ති ගීත සංදර්ශන, ඒ වගේම වෙසක් කූඩු ප්‍රදර්ශන හා තරඟය, දන්සැල් ඇතුළු විශාල වැඩසටහන් පාසියක් පානදුර නගරයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා පොලිසිය නියෝජනයගෙන පානදුර සියලු පොලිස් ස්ථාන නියෝජනය කරමින් වෙසක් කූඩු ප්‍රදර්ශනය පානදුර නගර මැද ආදර වීදී උද්‍යාන ඉදිරිපිට පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම 23 වන දින සවස සිට 27 වන දින සවස දක්වා සෑම දවසකම පසරු 7 සිට 10 දක්වා භක්ති ගීත සංදර්ශනය පවත්වන්න කටයුතු සූදානම් වෙනවා. 23 වන දින පානදුර මහ රෝහලෙන්ද 24 වන දින
ජාතික තරුණ සේවා සභාවෙන් 25 වෙනි දින ප්‍රදේශයේ පානදුර රාජ්‍යායතන විසින් ඒ වගේම 26 වෙනි දින පානදුර දහම් පාසල් දරුවන්ගේ ප්‍රධානත්වයෙන් සහ 27 වෙනි දින ශ්‍රී ලංකා පොලිසිය සංගීත කණ්ඩායමේ දායකත්වයෙන් භක්ති ගීත සංදර්ශන පවත්වන්න නියමිතව තියෙනවා. ඒ වගේම වෙසක් මහා පෙරහැර අපේ ප්‍රධාන තැනක් ගන්නවා පානදුර නල්ලූරුවේ සිට පානදුර නගරයේ නගර ශාලාව දක්වා වූ එම පෙරහැර ගමන් කිරීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකා පොලිසිය මගින් අපේ පානදුර පොලිස් ස්ථාන මගින් විශේෂ රථවාහන සැලැස්මක් නගරේ පුරා ක්‍රියාත්මක කරන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා. පානදුර නගරයට පැමිණෙන සියලු බෞද්ධ ජනතාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සංවරශීලී ආගමික අනුකූලව හැසිරීමක් අපි පානදුර නගරයේ සංවිධායක කමිටු විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පානදුර වෙසක් පූජෝත්සවය මෙවර අතිසාර්ථකව පවත්වන්න පානදුර නගරයේ සියලු පාර්ශ්ව රාජ්‍ය ආයතන ව්‍යාපාරික ප්‍රජාව සහ පානදුර ජීවත් වෙන සියලුම විහාරස්ථානයට සම්බන්ධ වෙන දායක දායිකාවන් සියලුම රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල මේ සඳහා මූලිකව කැපවී කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්න. ඒ වගේම පානදුර නගරය පානදුර වලාන ආරම්භයේ සිට නල්ලූරුව දක්වා ගාලුපාර මැදේ විශේෂ සැරසිලි වලින් අලංකාර කරන්නත් අපි බැනර් ප්‍රදර්ශනය කරමින් සම්බුදු තෙමගුල සමරන්නත් අපි පූර්ව කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා.